ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සාමයේ කුමරුගේ උපත අදයි ප්‍රධාන දේවමෙහය රාගම තේවත්ත ජාතික බැසිලිකාවේදී දුගියට බත් නැති වූ නත්තල තිරුක්කෝවිල් වෙඩි තැබීම සහ නිවාඩු ආරවුල පොලිස් නෙලදරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට වෙඩි තැබීම කළ සැරයන්වරයා T56 ගිනි අවි දෙකක් සමගින් පොලිසියට බහර වෙයි සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් රට තුල ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන අනතුරු අඟවයි සජබේ සමග රට පුරා පන්දම් ප්‍රථමයෙන් දේශීය පුවත් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදු වූ වෙඩි තැබීමට හේතුව නිවාඩු ආරවුලක් බවට තොරතුරු වාර්තා වනවා මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ ජීවිතක්ෂයට පත් වුණා වෙඩි තැබීම සිදු කළ සැරයන්වරයා T56 ගිනි අවියක්ද සමග ඇතිමලේ පොලිසියට බහර වී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා ඊයේ රාත්‍රී 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. වෙඩිතැබීම සිදු කිරීමෙන් අනතුරුව මෙම සැරයන්වරයා T56 වර්ගයේ ගිනි අවි දෙකක් හා පතුරුම් ගැප් 19ක් සමග ඇතිමලේ පොලිසියට බහර වී තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිවාඩු ගැටලුවක් මුල් කරගනිමින් මෙම වෙඩිතැබීම සිදු කළ බවටයි. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා මොහු අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මූලස්ථාන පොලිසියට බහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. මියගිය නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයෙක් පොලිස් කොස්තාපලවරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් සිටිනවා. මෙම සැරයන්වරයා විසින් වෙඩිතැබීමෙන් පසුව T56 වර්ගයේ ගිනි අවි දෙකක්, එවැගේම මෙම ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන ජීව උණ්ඩ සහිත පතුරම් ගැප් 19ද සමග ඔහුට අයත් පෞද්ගලික කැබ්‍රතයකින් ඔහු පදිංචි ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට ගමන් කොට තිබෙනවා. ඉන්පසු ඔහු ඇතිමලේ පොලිස් ස්ථානයට ගොස් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට බාර වී තිබුණා. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම සැරයන්වරයා අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබුවා. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අම්පාර කොට්ටාෂ භාර නිලධාරියා විසින් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ ස්ථානාධිපතිවරයෙකුගේ යුත් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පත් කර තිබෙනවා. මේ අතර වෙඩිතැබීම සිදු වූ ස්ථානයට අක්කරේපත්තුව මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. ලොවට සාමයේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය අදයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. අදින් වසර 2021කට පෙර අතව බෙත්ලෙහෙමේ කුඩා ගවලිනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවිඩය ගෙන ආ ජේසු බිලදාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරාත්හි විසූ මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලින්දා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසෙන් මේ අසිරිමත් දරු උපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලිනක් තුලයි. සීතල මේදුම් අතරින් පායා තිබූ ඒ අපූරු වල්ගාතරුව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයටම හෙළි කළා. නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා. එය රටින් රටට වෙනස් ස්වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කරගනිමින් නත්තල් කස නත්තල් සීය නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කැම මෙසය මේ අතරින් කිහිපයක් නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රත්වය මෙන්ම ඒහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්
මෙතරුදාවූ අසිරිමත් නත්තල වෙනුවෙන් පැවති ප්‍රධාන දේව මෙහෙය රාගම තේවත්ත ජාතික බැසිලිකා දෙව්මැදුරේදී පැවැත්ුණා. ඒ කොළඹගරද ගුරුකාදින මල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර සියත ටීවී නත්තල් ප්‍රධාන දේව මෙහෙය මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දෙව්මැදුරේ සිට සජීව ලෙස විකාශය කිරීමට අප පියවර ගත්තා. මෙවර නත්තල් උදාවේ ප්‍රධාන දේව මෙහෙය රාගම තේවත්ත ජාතික බැසිලිකා දෙව්මැදුරේදී අග්‍රදගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙතර සියත ප්‍රධාන නත්තල් දේව මෙහෙය මෙවර පැවැත්වුනේ මොරටුව ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථානයේ සිටයි. දිවයින විවිධ ප්‍රදේශවල දේව මෙහෙයන් සහ කැරොල් ගී ප්‍රසංගද සංවිධානය කර තිබුණා. නත්තල් දිනය අදයි බොහෝ ඇති හැකි මිනිසුන් කනවන සතුටු වන දවසක්. ස්වර්ගස්ත ගරු මර්සිලින් ජයකොඩි පියතුමා වරක් සටහන් කළේ මගේ නත්තල දුගියා බත් කනදාය කියලයි. ඇත්තටම අද තුන් වේල බත් කන්න පුළුවන් කාටද? වසර දෙකක සිට කොවිඩ් වසංගතයත් එක්ක ලෝකය පුරාම ආර්ථික අර්බුද ඇති වුණා. ලෝක ජනගහනයෙන් ලක්ෂ 52කට වැඩි පිරිසකට කොවිඩ් නිසා ජීවිත අහිමි වුණා. දැනුත් අහිමි වෙමින් තිබෙනවා. අපේ රටත් කොවිඩ් හමුවේ ආර්ථිකව අසරණ වී සිටින බව සත්‍යක්. එන්නත් කරනේ ඉලක්ක ජය ගනිමින් අප කොවිඩ් මරණ අවම කරගත්තා. අදත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සිටිනවා. නමුත් ආර්ථික ගැටලු වලට පේන තෙක් මානයක විසඳුමක් නැති බව සඳහන් කළ යුතුයි. රට පුරාම තාමත් ගෑස් හිඟයක් පවතිනවා. භූමිතෙල් සඳහා දිගු පෝලිම්, එළවලු, මස් මාළු, කිරි බිත්තර මිල අහස උසට ගිහින්. ඉන්ධන මිල මාස කිහිපයක් තුල දෙපාරක් ඉහළ ගියා. ඉහළ යන ඉන්ධන මිලත් සමග සියලු පාරිභෝගික භාණ්ඩත් ඉහළ යමින් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම නිසා දුම්රිය හැරෙන්න අනෙක් සියලුම ප්‍රවාහන ගාස්තු ඉහළ යමින් තිබෙනවා. ලබන සතියේදී බස් ගාස්තු ඉහළ දැමීමට නියමිතයි. අද තලපත්, පරා, බල මාළු ආදී මත්ස්‍ය වර්ගවල කිලෝවක් රුපියල් 1000 ඉක්මවා ගොස් අවසන්. වෙළඳාම් මඩු අපි සෙනඟ තෙන්නෙත් නේ කඩේට වෙළඳාම් බඩු ගන්න ගණන් වැඩි කියලා යනවා. වෙළඳාම් කරන මිනිස්සු එන්නේ නැහැ. සල්ලි නැ මිනිස්සු ගාව. බිස්නස් නම් මේ සැරෙන් 90%ක්ම නැහැ. ගිය අවුරුද්දේ නම් කුකුම සල්ලිය නම් හොඳට තිබුණා. බිස්නස් එක වෙළඳාම් කොහොම 90%ක්ම සාර්ථකයි. 10%යි මේ සැරේ. ගණන් මිලත් වැඩි. එහෙනම් අමාරු මේ සැරේ බිස්නස් අන්තිමයි. සෙනඟ එන්නේ අඩු මිලයි නේ. බඩු මිලයි නිසා සල්ලිත් නැහැ. ගොඩක් දේවල් ප්‍රශ්නවල තියෙනවා ඉතින්. අසරණ මිනිසුන්ට ඔළුව උස්ස ගන්න බෑ. ඒකෙන් නම් මේකට සාන කොල්ල දෙන්න මාත් පාන් රාත්තර අතර දෙනක් ඊටත් වඩා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟියත් ජනතාවට තදින්ම දැනෙනවා. විශේෂයෙන් කිරිපිටි වෙළඳපළේ ඇත්තේම නැහැ. වෙනදා ඇති වෙන්න තිබූ එළවලු අද රත්රන් හා සමානයි. විශේෂයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන නැතිකම නිසා එළවලු පළතුරු අස්වැන්න හොඳටම පහත වැටිලා. මේසා බරපතල ආර්ථික අමාරුකම් මැද්දේ අද නත්තල් දවස බොහෝ දෙනෙකුගේ ගෙවිල යන්නේ. වෙනදාට විශාල වශයෙන් රතිඤ්ඤා අලෙවි වෙනවා. මෙවර රතිඤ්ඤා අලෙවිය පවා පහළ බැහැලා.
මේ පස්ස ගන්න නැහැ අඩුයි 75ක් වගේ අඩුයි ඊයේ රෑ හිටියා 12 වෙනා එක වෙනා හිටියා විශ්වාස ගන්න නැහැ සාමාන්‍යයෙන් අත්තලේකට සාමාන්‍ය දී අපේ 50000 දාට ඉල්ලාමක් කරනවා මේ පාර අපේ 15000 වගේ ඉල්ලාමක් තිබ්බේ නැහැ මිනිස්සු ගාව මුදල් නැතුව දන්නේ නැහැ මොනවාකට මේ ඔක්කොම ඉතුරු වෙච්ච පට්ටිය තියාගෙන ඉන්න ඉතින් මේ ඉතුරු නැත්තදී සිංහල අවතර තමයි ඊට පස්සේ බලාපොරොත්තු විකුණන්න ඕනේ සතුර තිබිද ඔලක දැන් සතුර එම්බිඩිම අඳුර වෙලා ගිහිල්ලා මේ ව්‍යාපාරේ එම්බිඩි කඩා වැටලා තින් දැන් දැන් ළමයි පිටි පිටි වැටයක් ගන්න නැහැ ඒකවිල ගෑස් පුපුරනවා බූම්තට ගන්න පොලි මෙන්න ඕනේ පැය ගණක් ගිහිලා පෙට්‍රෝල් වැඩි වෙනවා දවසෙන් දවසට රජෙන් සාන්න නැද්ද මිනිස්සු නැහැ නේ කොහොමවත් කැම පැත්තෙන් වැළවෙමි තැන් පැත්තෙන් මිනිස්සු වැටලා ඉන්නේ ප්‍රතිඥාවල බිස්නස් එක සෑන්ඩ් අඩුයි මිනිස්සුන් ළඟ අතේ සල්ලි නැහැ මේ වෙලාවට පත්තු කරපු රතිඥා මේව උඩින් තමයි මේ ලේන් එකේ ඇවිදින්නේ මෙදා පාර එහෙමවත් නැහැ නාම ඉතින් පාඩුයි ඔක්කොම ඉතුරු වෙලා තියෙන්නේ මේ පාර ගොඩක් ඉතුරු නැගේ පාර ඉතුරු නැහැ පාර ඉතුරු නැහැ ඉතින් මොනා ගන්නද බලබන පාර දෙලා රේ මාකර කරගෙන යන්නේ ඉතින් මේ පාර බඩු පොඩ්ඩයි ගත්තේ බඩු ගන්න තිබුණා බඩු පොඩ අඩුයි බજાર එකේ ගත්ත බඩුත් ඉතුරුනවා ඉහළ කී ඉන්ධන මිලට එරෙහිව රටේ ජනතාව රජයට දැඩි චෝදනා එල්ල කරමින් සිටිනවා සමගි ජනබල වේගයේද පන්දන් දල්වමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා ඒ ඉහළ කී ඉන්ධන මිලට සහ ඉහළ යන බාණ්ඩ මිලට එරෙහිවයි ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැති බව පවසමින් රජය මහර ඉන්ධන මිලත් ඉහළ දැමීමට පසුගියදා කටයුතු කළා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ශේෂ්ත්‍ර රසක භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගියේ රටේ ජනතාවට හිතා ගන්නවත් බැරි විදිහටයි. මෙලෙස දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිලට සහ ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව සමගි ජනබල වේග මන්ත්‍රී වරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ පන්දම් දල්වමින් මේ කඩවත නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. संविधान ගාල්ල ප්‍රදේශයේදී සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් පළ කළ විරෝධයයි මේ. හතනම ලක්ෂ ඡන්දෙ දුන්න පාපය අද අපි සියලු දෙනාට විඳින්න වෙනවා මිත්‍රවරුනි. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියන මහා ජනතාවගේ දුක ඉදිරියට මේ විදියට කාලකන්නිකමට ගෙනියන්න අපි දෙන්නේ නැහැ. ඉන්ධන මිල සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් ජනතාවට අද කන්න නැති වෙලා තියෙනවා බොන්න නැති වෙලා තියෙනවා උදේට කෑවොත් දවල්ට කන්න දවල්ට කෑවොත් රෑට කන්න බැරි තත්ත්වයක් අද ආණ්ඩු උදා කරලා තියෙනවා කැබිනට් රොට්ට පුරුත්තට කියනවා පත්තපල් බොරු කියන්න එපා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාව දැනගන්න ඕන තෙල් ලීටරයකට රුපියල් 42ක් බදු ගහනවා උන්ට සැප ගන්න අපි බදු ගහන හින්දා තමයි තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ කිසිම රජයක් කැමති නැහැ ජනතාව අපහසුතාවයේ පත් වෙන වැඩ කරන්න. හැබැයි ඔබ අපි සියලු දෙනාම දන්නවා ලෝකේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපටත් ඒකට මුණ පාන්න වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තෙල් මිල අඩු කරන්න අපට පුළුවන් පළවෙනි අවස්ථාවේදීම තෙල් මිල අඩු කළා ජනතාවට ඒ සහනය ලැබලා දෙන්න. පට්ටපල් බොරුනි ඉන්ධන මිල පහළ ගියා. ඒ පහළ යන්න හේතු උනේ කොරෝනා එක පැතිරීම නිසා ඉන්ධන ඉල්ලම අඩු වුණා යුරෝපයේ අතුරු ඇමරිකාවේ. ඒ වගේම චීනයයි ඉන්දියාවයි ඇමරිකා එක්සත් ජනපදයේ තමන් සතු තෙල් සංචිත එළියට දැම්මා. ඒ නිසා අද හැම තෙල් ලීටරයකින්ම රුපියල් 89ක අයුතු ලාභයක් මේ ආණ්ඩුවට තියෙනවා. ස්වයාගත නොහැකි වසංගතය නිසා වරාය වල් වහලා තියෙනවා මුවන්තොට පොර වල් වහලා තියෙනවා ඒ රටවලින් වෙන රටවලට සංචාරය නතර කරලා තියෙනවා සංචාරන සීමා පනවලා තියෙනවා දොරගුළු ලෑම කරන කොටගෙන වැඩ පොළවල් ලක්ෂ ගාණක් ලෝකෙ වැහිලා තියෙනවා මුළු ලෝකෙම ඛනිජ තෙල් රසායනික ද්‍රව්‍ය පොර යකඩ සිමෙන්ති මේ සියල්ලගේ බිල අඛණ්ඩව ඉහළට ගමන් කරන අවස්ථාවක් තියෙනවා ඒ නිසා ලෝක ජනතාවගේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා රටතුළ ඔමික්‍රෝන් කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවනවා. ඉන් ආරක්ෂා වීමට නම් බූස්ට් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරන ලෙස සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් මෙරටින් තහවුරු වීම හමුවේ නත්තල් දිනය නිවසට සීමා කරමින් සමරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. එසේම එළමෙන උත්සව සමයත් සමග ඔමික්‍රෝන් රැල්ලක් රට තුළ ඇති විය හැකි බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල් හින මහත්මිය අනතුරු අඟවනවා. ඉදිරියේදී ඇත්තටම ඔමික්‍රෝන් රෝගීන්ගේ රැල්ලක් ඇති වෙන්න අවධානමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරිය ගැන හිතලා ඒ වළක්වා ගැනීමට කටයුතු කිරීමයි ඇත්තටම මේ අවස්ථාවේදී අපි සිතට ගත යුතු වන්නේ. අපි හැමෝම මේ වෙලාවේ හිතට ගන්න ඕනේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයට අපි ඉදිරියේදී ශක්තියෙන් මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගැනීමට. ඒ සඳහා අපි කළ යුතු ප්‍රධාන කාර්ය දෙකයි. ඒ තමයි අපේ රටේ පුරවැසියන් වශයෙන් අපි මේ රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග තදින් දැඩිව අනුගමනය කළ යුතුයි. දෙවෙනි කාරණේ වන්නේ ඉතාමත්ම වැදගත්. අපිට මේ අවස්ථාවේදී අපි ලංකාව පුරාම ලබා දෙමින් යන තුන්වන බූස්ටර් ඉන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ඒ මගිනුත් ඇත්තටම මේ ඔමික්‍රෝන් වෛරසයේ මර්ධනය කිරීමට හැකියාවක් තියෙන බවක් ඒ අනුව ඉන් ආරක්ෂා වීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කරන්නේ. ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ප්‍රධාන දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී පැවැත්වුණා. ඒ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලොව පුරා කිතුණුවන්ට නත්තල උත්සවාකාරයෙන් සැමරීමේ අවස්ථාව මෙවරත් අහිමි වුණා. ඒ ගෝලීය කොවිඩ් අවදානම හේතුවෙන් ගෝලීය වශයෙන් පවතින කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා කිතුණු බැතිමතුන්ට මෙවර නත්තල වෙනදාතරම් උත්සවාකාරයෙන් සැවරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය වෙනුවෙන් සුළු හෝ සැරසිල්ලක් කරමින් ඊට ගෞරව දැක්වීමට දැඩි සංචරණ සීමා සහ හුදකලා කිරීම මැද වුවද කතෝලික බැතිමතුන් අමතක කළේ නැහැ. මධ්‍යම රාත්‍රියේ නත්තල් තරුවේ උදාවත් සමග නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය මෙවරත් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී පැවැත්වුණා. In nomine Patris et Filii et Spiritus Sancti. Amen. Pax vobis. මේ අතර නත්තල වෙනුවෙන් මෙවරත් දවල මන්දිරය හැඩ කර තිබුණා. ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ අය සමග ගත කරන පළමු නත්තලද මෙයවනවා. බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනද සිය නත්තල් පණිවිඩය ඊයේ ප්‍රකාශ කළා. පිලිප් කුමරුගේ අභාවයෙන් පසු ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙයයි. උදා වූ නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන අයුරු විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූයේ මේ ආකාරයෙන්. ලොකු කුඩා සැමගේ සිද්දිනාගත් සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සියාගේ සුබ පැතුම්ද මෙවර නත්තලට එක්ුණා. Merry Christmas everybody and I shall see you very very soon. Bye. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.